සති කිහිපයක් පුරා පවතින දරුණු යුද ගැටුම් වලින් පසුව අවඩිවිකා නගරයෙන් ඉවත් වීමට යුක්රේන හමුදාවන් ඊයේ රාත්‍රියේ පියවරගෙන තිබෙනවා. රුසියාවේ ඩොනෙට්ස් නගරයේ වෙත පිවිසෙන අවඩිවිකා නගරය සංග්‍රාමික වශයෙන් වැදගත් ස්ථානයක් වනවා. ඒ ඩොනෙට්ස් නගරයේ රුසියාවේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව එය රුසියාවේ පාලන ප්‍රදේශයට ඇඳාගනු ලැබීමත් සමගයි. ආයුධ සහ පතරම් හිඟය යුක්‍රේන හමුදාවන්ට අවිඩිවිකා නගරයෙන් ඉවත්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වනවා. යුක්‍රේනයේ හමුදා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් සර්ස්කි ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද කෙටි නිවේදනයකින් දෙනුම් දී සිටියේ තම හමුදා බටයෙන් වැටලීම වළක්වා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිතාරක්ෂා කර ගැනීම උදෙසා තමන් මෙම තීරණය ගත් බවයි. බටපිරිස් වඩා වාසිදායක යුද පෙරමුණක් වෙත ගමන් කරමින් සිටින බවද හමුදාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පවසා තිබුණා. සිය සොල්දාදුවන් ඔවුන්ගේ රාජකාරිය ගෞරවාන්විත විටු කළා. හොඳම රුසියානු හමුදා ඒකක විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම කළා. මිනිස් බලය සහ උපකරණ සම්බන්ධයෙන් සතුරාට සැලකිය යුතු පාඩු සිදු කළා. හමුදාපතිවරයා සිය නිවේදනය මගින් දක්වා තිබුණා. මාස ගණනාවක් පුරා එල්ල වූ දරුණු රුසියානු ප්‍රහාරවලින් පසුව අවිඩිවිකා නගරයෙන් ඉවත්වීම පසුගිය වසරේ මැයි මාසයේදී රුසියානු හමුදාවන් බක්මුඩ් නගරය අල්ලා ගැනීමෙන් පසු යුද පෙරමුණේ සිදු වූ විශාලතම වෙනස ලෙස සැලකෙනවා. මේ අතර ප්‍රංශය සහ ජර්මනිය යුක්‍රේනයේ සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. රුසියාවට එරෙහිව සිදු කරන ප්‍රබල සටනේදී යුක්‍රේනයට සහය දැක්වීමේ ඓතිහාසික පියවරක් ලෙස ජර්මනියේ චාන්ස්ලර් ඔලාෆ් ෂෝසල් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එම ගිවිසුම් සඳහා යුක්‍රේන ජනාධිපති ව්ලදිමීර් ස්ලෙනෙස්කි අතර අත්සන් තබා තිබෙනවා. ප්‍රංශය විසින් 2024 සඳහා යුක්‍රේනයට යුරෝ බිලියන 3ක යුද හදාර ලබා දීමේ ගිවිසුමකට මෙහිදී එළඹ ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා.